COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 46ක් පිළිබඳව අද පෙරවරුවේ වාර්තා වුණා. අදාළ COVID මරණ සියල්ල පසුගිය මැයි මාස 17 වනදා සිට ජූනි මාස 5 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මේගේ පුද්ගලින් අතරට කාන්තාවන් 23ක් හා පිරිමි පුද්ගලින් 23 දෙනෙකුද ඇතුළත්. ඒ අතරින් පුද්ගලින් 13 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මේකේ සංඛ්‍යාව 31ක්. එසේම රෝහල්ගත කරන අවස්ථාව වන විටද පුද්ගලින් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 20ත් 29ත් අතර එක් පුද්ගලෙක්, වයස අවුරුදු 30ත් 39ත් අතර එක් පුද්ගලෙක්, වයස අවුරුදු 40ත් 49ක් අතර පුද්ගලින් 7 දෙනෙක්, වයස අවුරුදු 50ත් 59ත් අතර පුද්ගලින් 6 දෙනෙක්, වයස අවුරුදු 60ත් 69ත් අතර පුද්ගලින් 7 දෙනෙක්, වයස අවුරුදු 70ත් 79ත් අතර පුද්ගලින් 15 දෙනෙක්, වයස අවුරුදු 80ත් 89ත් අතර පුද්ගලින් 11 දෙනෙකු හා වයස අවුරුදු 90ත් 99ත් අතර එක් පුද්ගලයෙකුද මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1742 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2976 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 805ක්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බීකම ප්‍රදේශයෙන් රෝගීන් 155ක්, නිට්ටඹුවෙන් 92ක්, සීදුවෙන් 78ක්, මීකමුවෙන් 69ක්, කොච්චිකඩේ ප්‍රදේශයෙන් 59ක්, ගම්පහ ප්‍රදේශයෙන් 52 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 589ක්, කළුතරින් 300ක්, ගාල්ලෙන් 98ක්, මාතරෙන් 10ක්, හම්බන්තොටින් 60ක්, රත්නපුරින් 94ක්, කෑගල්ලෙන් 79ක්, මොනරාගලින් 10ක්, බතුලින් 14 දෙනෙකු වාර්තා වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 128ක්, මහනුවරින් 97ක්, මාතලෙන් 51ක්, මනකලපුයෙන් 73ක්, අම්පාරෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 9ක්, අනුරාධපුරින් 107 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. පොළොන්නරුවෙන් 60ක්, කුරුණෑගලින් 79ක්, පුත්තලමෙන් 34ක්, වවුනියාවෙන් 85ක්, මන්නාරමෙන් 3ක්, මුලිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 26ක් හා කිලිනොච්චෙන් කොවිඩ් රෝගීන් 21 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. යාපනේ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 112 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ අනුව ඔවුන් පූර්ණ කොවිඩ් මර්ධන ඉන්නත්කරණයට ලක්ව ඇත්නම් පමණක් මෙරටට පැමිණ නිවෙස් නිරෝධහණයට අවස්ථාව හිමිවනවා. ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හා දකුණු අමරිකානු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මෙය අදාළ වන්නේ නැහැ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු ඊයේ දිනත් සිදු කෙරුණා. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුත්කලින් 146 දෙනෙකුට එන්නත් කර ඇති අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 4479 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ගර්භණී මවරුන්ට එන්නත ලබා දීම පිළිබඳව පැහැදිලි උපදේශයක් ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුල් 3 මාසයේ තුල මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඉන් පසුව අයට තමා මේ එන්නත ලබා දෙන්නේ. මේ මොහොතේදී පවතින තත්ත්වය යටතේ මේ එන්නත ලබා දීමට පෙර විශේෂඥ ප්‍රසවහ නාරි වේද වෛද්‍යවරයෙකු විසින් යම් කිසි ආකාරයක ඇසෙස්මන්ට් එකක් කරලා ඒ පිළිබඳව ඔවුන්ගේ නිර්දේශත් සමග තමා මේ එන්නත ලබා දෙන්නේ. ඉදිරියේදී නැවත මේ පිළිබඳව සමාලෝචනය කරන තෙක් මේ ආකාරයට තමා මේ එන්නත ලබා දීම කරගෙන යන්නේ. අපි දැනට සුමාන 2කට පෙර ආතුව රටේ තත්ත්වය ගැන සලකා බැලුවොත් ඒ අවස්ථාවේදී අපිට කෝවිඩ් රෝගීන් ඉතා විශාල වශයෙන් හම්බ වුණා සමාජයෙන්. ඒ වගේම රෝහල්වල කෝවිඩ් රෝගීන්ව බලා ගන්න බැරි තරමටමම රෝහල් පිරී ඉතිරි පවතුනා. ඒ අවස්ථාවේදී මේ අපගේ අතිගරු ජනාධිපති සහ මේ රජය විසින් මේ ප්‍රකාශයට පත් කරපු නම් ලොක්ඩවුන් කියන මේ ඉතාමත් ප්‍රඥාවන්ත මාර්ගය නිසා අපිට බොහෝ දුරට වෙන්න තිබුණු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මම ඒ ගැන රජයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි එදා සිට අද වෙනකම් බැලුවොත් මේ රෝගයේ හැසිරීම අනුව අපි මේ වෙන විට දකින්නේ රෝගීන්ව මරණත්
මේ අපේ අගුළු දැමීමට පෙරාතුව බෝවෙච්ච රෝගීන් තමයි දැනෙන්නේ. එතකොට අපිට මේ රෝගය බෝ වෙලා මරණ ඇතිවීමට සම්බන්ධව කාලය සාමාන්‍ය සුමාන දෙකකට වඩා සුමාන 3ක් මාසයක් වගේ අතර පරතරයක් තියෙනවා මේකේ මේ වෙනස දකින්න. ඒක නිසා අපිට තවම අපේ මේ අගුළු දැමීමේ එන ප්‍රතිඵල දැකීමට කල් මදි. තව ඉස්සරහට අපි ඒ සම්බන්ධව බලාපොරොත්තුවෙන් සිටින්නට ඕන. මේ අතර පවතින සංචරණ සීමාවලට යටත්ව දිස්ත්‍රික්ක 11ක ග්‍රාම නිලධාරීව සම්හා ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද අලුයම 4 සිට ක්‍රියාත්මක වන පරිදි පවතින සංචරණ සීමාවලට යටත්ව රත්නපුර, ගම්පහ, නුවරඑළිය, ත්‍රිකුණමලය, මාතලේ, මූලතෙව්, යාපනය, කොළඹ, මඩකලපුව, කළුතර සහ ගල් යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීව සම්හා ප්‍රදේශ රැසක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.